අයිබෝවන් සුබ දවසක් අපි අද සූදානම් වෙන්නේ වෙනස් විදි වැඩක් කරන්න මොකද්ද අපි අද සූදානම් වෙන්නේ පුතේ ඊළඟට අපිට තියෙන්නේ නිකිල සංඛ්‍යා ගුණ කිරීම සහ බෙදීමනේ ඉතින් ඒකට අත්‍යවශ්‍ය වෙනවා ගුණන වගු ඒ කියන්නේ චක්කරේ චක්කරේ කටපාඩම් කරන්න නැතුව ලේසියෙන් ඉගෙන ගන්න ක්‍රමයක් තිබුණා ඔයා කැමති වෙයි කියලා මං හිතනවා ඉතින් ඒකට තමයි අපි අද ලෑස්ති වෙන්නේ අපි වැඩි කතා නැතුව ඉස්සර වෙලාවන් පටන් ගනිමු දිවරක් චක්කරේ බලන්න අපි එහෙනම් දැන් බලමු දිවරක් චක්කරේ අපි ඒකෙදි ඉස්සර වෙලාවම කරන්නේ බිංදුවේ ඉඳලා බිංදුව 2 4 6 8 නැවතත් එතෙන් සිට පෙර සීමයි බිංදුව 2 4 6 8 මේ විදියට ලියාගෙන අපි ඉස්සර වෙලාම දසස්ථානයේට බිංදුව 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 ඊළඟට 1 1 1 1 1 දැන් බලමු අපි මේ ලැබිලා තියෙන්නේ කොහොමද කියලා දෙවරක් බිංදුව සමානයි බිංදුවයි දෙවරක් 1 සමානයි 2යි දෙවරක් 2 සමානයි 4යි දෙවරක් 3 සමානයි 6යි දෙවරක් 4 8යි දෙවරක් 5 10යි දෙවරක් 6 12යි දෙවරක් හත 14යි දෙවරක් 8 16යි දෙවරක් 9 18යි මේ විදිහට අපිට මෙතනින් පසුව පටන් ගන්න බිඳුව ඊළඟට අපි දාන්නේ කීයද 2 මේ එන්නේ කීයද දෙවරක් 10යි මෙන්න මේ විදිහට අපිට දෙවරක් චක්කරේ පහසුවෙන් මතක තියා ගන්න පුළුවන්. දෙවරක් චක්කරේ පහසුවෙන් මතක තියා ගන්න පුළුවන්. මෙන්න නැවතත් බිංදුව 2 4 6 8 බිංදුව 2 4 6 8 නැවතත් බිංදුව 2 4 6 8 බිංදුව දැම්මා 8 දෙනකන් ආය 1 දැම්මා 8 දෙනකන්. දෙවරක් බිංදුව බිංදුවයි දෙවරක් 1 2යි දෙවරක් 2 4යි දෙවරක් 3 6යි දෙවරක් 4 8යි දෙවරක් 5 10යි දෙවරක් 6 12යි දෙවරක් 7 14යි දෙවරක් 8 16යි දෙවරක් 9 18යි දෙවරක් 10 20යි ඉතින් දෙවරක් චක්කරේ මෙන්න මේ විදියට පුතේ ඉතාලම පහසුවෙන් අපිට මතක තියා ගන්න පුළුවන් දරුවනේ අපි දැන් තුන්වරක් චක්කරේ කටපාඩම් කරන්න නැතු ඉගෙන ගන්නයි ලෑස්ති ඉතින් එහෙනම් ඒකට අපිට අවශ්‍ය වෙනව මෙන්න මේ වගේ පොතු දැනක් මේ කොටු දැලේ සංඛ්‍යා සලකුණු කරද්දී මෙන්න මේ පිළිවෙලට අපි සංඛ්‍යා සලකුණු කරන්න ඕන. එක පටන් ගන්නෙ වම් අත පැත්තේ 15 කොටුවේ. පටන් අරගන්නේ 1 2 3. නැවතත් 15 සිට ඉහළට. 4 5 6. නැවතත් 15 සිට. 7 8 9. පහළ සිට ඉහළට වම්පසින් පටන් ගන්න වම්පස 15 කොටුවේ සිට 1 2 3 4 5 6 7 8 9 දැන් ඊළඟට ඉහළින් පටන් ගන්න පුතේ ඉහළින් හරහට බිඳුව 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 1 එක එක දෙක 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 දැන් බලමු අපි තුන්වරක් චක්කරේ ලැබිලාද කියලා මෙන්න තුන්වරක් 1 3යි තුන්වරක් 2 6යි තුන්වරක් 3 9යි බලන්න කොච්චර අපූර්වයිද කියලා තුන්වරක් 4 12යි තුන්වරක්
පහ 15යි. තුන් වරක් 6 18යි. ලස්සනට ලැබෙනවා අපිට තුන් වරක් චක්‍රය. තුන් වරක් 4 21යි. තුන් වරක් 8 24යි. තුන් වරක් 9 27යි. මෙන්න මේ විදිහට අපිට තුන් වරක් චක්‍රයේ පුතේ පහසුවෙන්ම මතක තියාගන්න පුළුවන්. පහළ සිට ඉහළට එක ස්ථානෙ ඉලක්කම ලියනවා 1 2 3 4 5 6 7 8 9. ඊළඟට කරන්නේ ඉහළම පේරියේ වම්පස සිට බිංදුව 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 1 1 1 2 2 2 දස ස්ථානය ඒ විදිහට අපි සම්පූර්ණ කරනවා. එතකොට තුන් වරක් 1 තුන් වරක් 2 තුන් වරක් 3 තුන් වරක් 4 තුන් වරක් 5 තුන් වරක් 6 තුන් වරක් 7 තුන් වරක් 8 තුන් වරක් 9. මෙන්න මේ විදිහට අපිට පහසුවෙන් තුන් වරක් චක්‍රය මතක තබා ගැනීම කරන්න පුළුවන්. දරුවනි අපි දැන් සූදානම් වෙන්නේ හතර වරක් චක්‍රය කොහොමද මතක තියාගන්නේ කටපාඩමින් තොරව. මේක හරි ලේසි. මෙතෙන්දී අපිට කරන්න තියෙන්නේ පෙර සීම මෙන්න බිංදුව 2 4 6 8 මේ අපි ලියන්නේ එක ස්ථානයේ ඉලක්ක. පෙර සීම බිංදුව 2 4 6 8 දැන් අපි ලෑසි වෙන්නේ දස ස්ථානයේ ඉලක්කම යොදන්න. මෙතෙන්ට අපි බිංදුව මෙතෙන්ටත් බිංදුව මෙතෙන්ටත් බිංදුව පළවෙනි පේරියට බිංදු යොදාගෙන ගියා. දෙවෙනි පේරියට 1 1 ඊළඟට එකෙන් පස්සේ ඉන්නේ 2. එහෙනම් මෙතෙන්ට 2 මෙතෙන්ට 2 මෙතෙන්ට 2 ඊළඟ පේරියේ 2ට පස්සේ 3 මෙතනට 3 මෙතනටත් 3. දැන් බලමු අපි චක්‍රේ ලැබිලා තියෙන විදිය. මේ බලන්න හතර වරක් බිංදුව බිංදුවයිනේ හතර වරක් 1 4 හතර වරක් 2 8 හතර වරක් 3 12 හතර වරක් 4 16 හතර වරක් 5 20යි හතර වරක් 6 24යි හතර වරක් 7 28යි හතර වරක් 8 32යි හතර වරක් 9 36යි. මෙන්න දරුවනේ හතර වරක් චක්‍රේ ලේසියෙන්ම මතක තියාගන්න පුළුවන් ක්‍රමය. පහසුයි. ඉස්සර වෙලාම බිංදුව 2 4 6 8 බිංදුව 2 4 6 8 ඒක ස්ථානය දස ස්ථානය ලියද්දී පළවෙනි පේළියට බිංදුව දෙවෙනි පේළියට 1 තුන්වෙනි පේළියට 2 හතරවෙනි පේළියට 3 මේ විදිහට දීර්ඝ කරන්න පුළුවන්. දැන් අපි බලමු පස්වර චක්‍රය කොහොමද පහසුවෙන්ම මතක තියාගන්නේ කියලා කටපාඩම් කරන්නේ නැතුව. ඒකනම් ලේසි නේද? මෙන්න බලන්න ලියාගෙන යන්න 1 2 3 4 5 6 7 8 9 මේක සමාන දාගෙන යන්න. එකේ අගට බිංදුවක් දාලා බෙදන්න 2ට සමානයි 5යි. දෙකේ අගට බිංදුවක් දාලා බෙදන්න 2ට 10යි. 20 දෙකට බෙදුවම 10යි. තුනේ අගට බිංදුවක් දාන්න බෙදන්න 2ට 30 දෙකට බෙදුනම 15යි. හතරේ අගට බිංදුවක් දාන්න බෙදන්න 2ට සමානයි 20යි. 40ට 2 වා 20යි. 5 අගට බිංදුවක් දාන්න බෙදන්න 2ට 52ට බෙදුවම 25යි. 6 අගට බිංදුවක් දාන්න
බෙදන්න දෙකට 62ට බෙදුවම 30යි 7කට බිංදුවක් දාන්න බෙදන්න දෙකට 72ට බෙදුනම 35යි 8 අගට බිංදුවක් දාන්න බෙදන්න දෙකට 82ට බෙදුනම 40යි 9 අගට බිංදුවක් දාන්න බෙදන්න දෙකට 45යි බලන්න දරුවනේ මේ ලියලා තියෙන්නේ පස් වරක් 1 5යි පස් වරක් 2 10යි පස් වරක් 3 15යි බලන්න කොච්චර ලේසියිද කියලා පස් වරක් 4 20යි පස් වරක් 5 25යි පස් වරක් 6 30යි පස් වරක් 7 35යි පස් වරක් 8 40යි පස් වරක් 9 45යි බලන්න පස් වරක් කොච්චර ලේසියෙන් මතක තියාගන්න පුළුවන්ද කියලා මම මීටත් වඩා ලේසි ක්‍රමයක් කියලා දෙන්නම් පස් වරක් වල මෙන්න බිංදුව 5 බිංදුව 5 බිංදුව 5 බිංදුව 5 බිංදුව 5 දැන් බලමු අපි කොහොමද ලියන්නේ කියලා දසස්ථානයේ මේ යුවේමම එක ස්ථානයේ දසස්ථානයේ බිංදුව බිංදුව 1 1 2 2 3 3 4 4 බලමු මේ ලියලා තියෙන්නේ පස් වරක් බිංදුව බිංදුවයි මේ ලියලා තියෙන්නේ පස් වරක් 1 5යි මේ ලියලා තියෙන්නේ පස් වරක් 2 10යි මේ තියෙන්නේ පස් වරක් 3 15යි මේ තියෙන්නේ පස් වරක් 4 20යි ඊළඟට තියෙන්නේ පස් වරක් 5 25යි ඊළඟට තියෙන්නේ පස් වරක් 6 30යි ඊළඟට තියෙන්නේ පස් වරක් 7 35යි ඊළඟට තියෙන්නේ පස් වරක් 8 40යි අවසානයේදී පස් වරක් 9 45යි මෙන්න මේ විදිහට පහසු වෙන්න අපිට පස් වරක් මතක තබා ගැනීම කරන්න පුළුවන් අපි දැන් බලමු 6 වරක් කොහොමද පහසුවෙන් මතක තබා ගන්න කියලා කටපාඩම් කරන්නේ නැතුව මේක හරිම ලේසි විෂයක් පුතේ මේක හරිම ලේසි බලන්න මේ චක්‍රය අපි ඉස්සර කොච්චරනම් කටපාඩම් කළාද එහෙම කටපාඩම් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ මේ වගේ පහසු ක්‍රම තියෙනවා ගණිතයේ හැම දෙයක්ම මේ වගේ හරිම ලේසි හරිම පහසුයි එන්න අපිත් එක්ක එකතු වෙන්න ලස්සන ගමනක් යන්න දැන් අපි බලමු 6 වරක් පහසුවෙන්ම මතක තියාගන්නේ කොහොමද කියලා මේක හරිම ලේසි මෙන්න මෙතෙන්දී අපි කරන්නේ එක ස්ථානයේ ඉලක්කම මුලින්ම ලියාගන්න එක ස්ථානයේ ඉලක්කම ලියන්නේ මෙන්න මේ විදියට බිංදුව 2 4 6 8 පෙරසේමයි බිංදුව 2 4 6 8 ඔන්න දැන් එක ස්ථානයේ ලියාගෙන අවසානයි දැන් අපි යන්නේ දස ස්ථානයේ ඉලක්කම ලියන්න බිංදුව 2 4 6 8 බිංදුව 2 4 6 8 ඒක ස්ථානයේ ඉලක්කම දැන් සූදානම් වෙන්නේ දස ස්ථාන ඉලක්කම ලියන්න. බිංදුව බිංදුව 1 1 2 දෙකේම මෙතන නැහැ. ඊළඟට එන්නේ 3. 3 3 4 4 ඊළඟට 5. මේක තව දුරටත් දීර්ඝ කරන්න පුළුවන්. දැන් බලමු මේ කොහොමද ලැබිලා තියෙන්නේ 6 වරක් කියලා. මේ 6 වරක් බිංදුව. 6 වරක් බිංදුව බිංදුවයි. මේ 6 වරක් 1 6යි මේ 6 වරක් 2 12යි මේ 6 වරක් 3 18යි මේ 6 වරක් 4 6 වරක් 4 24යි ඊළඟට මේ 6 වරක් 5 30යි මේ 6 වරක් 6 36යි මේ 6 වරක් 7 42යි මේ 6 වරක් 8 48යි මේ 6 වරක් 9 54යි
බලන්න කොච්චර පහසුවෙන් 6 වරක් චක්‍රේ මතක තියාගන්න පුළුවන්ද කියලා. මුලින්ම 0 2 4 6 8. 0 2 4 6 8. එක ස්ථානයේ ඉලක්ක. දස ස්ථානයේ කියන්නේ 0 0 0 1 1 2 3 3 4 4 5. හරිම ලේසි ගණිතය. දැන් අපි බලමු කටපාඩමින් තොරව හත්වරක් කොහොමද මතක තියාගන්නේ කියලා. මේක හරි ලේසි. අපි මේ වෙලාවේදී කරන්න පුතේ හත්වරක් නම් මෙන්න දකුණු කෙළවර ඉහළ කොටුවේ සිට පහළට 1 2 3 නැවතත් ඉහළ සිට 4 5 6 7 8 9 දැන් අපි කරන්නේ මෙන්න මෙතෙන්ට බිංදුව දානවා 1 2 නැවතත් පටන් ගන්න 2 2 3 4 නැවතත් පටන් ගන්න 4 4 5 6 දැන් බලන්න මේ ලැබිලා තියෙන්නේ මොකද්ද කියලා මෙන්න හත්වරක් 1 7යි හත්වරක් 2 14යි හත්වරක් 3 21යි හත්වරක් 4 28යි හත්වරක් 5 35යි හත්වරක් 6 42යි හත්වරක් 7 49යි හත්වරක් 8 56යි හත්වරක් 9 63යි බලන්න හත්වරක් චක්‍රයේ කොච්චර පහසුවෙන් මතක තියාගන්න පුළුවන්ද කියලා මෙන්න නැවත මේ ඉහළ කෙළවරේ ඉහළ දකුණත් කෙළවරේ පළමු කොටුවේ සිට 1 2 3 නැවතත් ඉහළ සිට 4 5 6 7 8 9 එක ස්ථානයේ ඉලක්කම ඊළඟට දරුවනේ ඉහළ ඉහළ පළමු පේළියේ වමත් කෙළවරේ පළවෙනි කොටුවේ සිට බිංදුව 1 2 නවත්තපු තැනින් පටන් ගන්න දෙවෙනි පේළිය 2 3 4 නවත්තපු තැනින් පටන් ගන්න තුන්වෙනි පේළිය 4 5 6 දැන් ඔයාට හත්වර චක්‍රය පහසුවෙන්ම මතක තියාගන්න පුළුවන් මේ ක්‍රමයට අනුව දැන් අපි සූදානම් වෙන්නේ අටවර චක්‍රය කොහොමද කටපාඩමින් තොරව මතක තියාගන්න කියලා මේක හරිම ලේසි මෙන්න බලන්න මෙන්න මේ ක්‍රමය හොඳයිද කියලා බලන්න අපි ඉස්සර වෙලාම 8 ඉඳලා ලියනවා 8 වරක්නේ 8 6 4 2 බිංදුව නැවතත් මම එතනින්ම පටන් ගන්නවා 8 6 4 2 බිංදුව ඔන්න එක ස්ථානයේ ඉලක්කම ලියල ඉවරයි දැම්මම ලෑස්ති වෙන්නේ දස ස්ථානයේ ඉලක්කම ලියන්න ඒක මෙන්න මේ විදිහට ලියන්න බිංදුව 1 2 3 4 මෙතන නැවතත් පටන් ගන්නනේ පුතේ ආයේ මුලින් ඉඳලා ඒ නිසා නවත්තපු තැනින් ආයේ පටන් ගන්න. අන්න නැවැත්තුවේ 4න් ඒ නිසා 4න් පටන් ගන්න. 4 5 6 7 8 දැන් බලන්න මෙන්න මේ ලැබිලා තියෙන්නේ 8 වරක් කීයද කියලා. 8 වරක් 1 8යි 8 වරක් 2 16යි 8 වරක් 3 24යි 8 වරක් 4 32යි 8 වරක් 5 40යි 8 වරක් 6 48යි 8 වරක් 7 56යි 8 වරක් 8 64යි 8 වරක් 9 72යි 8 වරක් 10 80යි බලන්න කොච්චර ලේසියෙන් 8 වරක් චක්‍රේ අපිට මතක තියාගන්න පුළුවන්ද කියලා අපි කොච්චර නම් මේව කටපාඩම් කළාද ඒත් මතක නැහැ මෙන්න මේ ක්‍රමේ මතක තියාගන්න එතකොට ඔයාට එක පාරටම 8 වරක් චක්‍රේ කියන්න පුළුවන් වෙනවා එහෙනම් අපි දැන් ලෑස්ති වෙන්නේ 9 වරක් කොහොමද ලේසියෙන්ම මතක තියාගන්න කියලා ඉගෙන ගන්න ඒක නම් හරිම ලේසි හැමෝම දන්නවත් ඇති නේද හරි ඒත් කමක් නෑ අපි බලමු මේක හරිම ලේසි අපිට 9 වරක් නේ ඕනේ ඒ නිසා පටන් ගන්න 9
නමය අට හත හය පහ හතර තුන දෙක එක බිංදුව. නමවරක් අවශ්‍ය නිසා නමයෙන් පටන් ගත්තා බිංදුව වෙනකන් ලිව්වා. මේ ලිව්වේ එක ස්ථානයේ ඉලක්කම. දැන් අපි ලියමුකෝ දස ස්ථානයේ ඉලක්කම. මෙතන බිංදුවෙන් පටන් ගන්න. බිංදුව 1 2 3 4 5 6 7 8 9 බලන්න දැන් ලැබිලා තියෙන්නේ නමවර චක්‍රයේද කියලා බලමු අපි. නමවරක් එක 9යි නමවරක් දෙක 18යි නමවරක් තුන 27යි නමවරක් හතර 36යි නමවරක් පහ 45යි නමවරක් හය 54යි නමවරක් හත 63යි නමවරක් අට 72යි නමවරක් නමය 81යි නමවරක් 10 90යි බලන්න නමවරක් කොච්චර ලේසියිද කියලා. නමවරක් නිසා අපි මුලින්ම එක ස්ථානය නමයෙන් පටන් අරගෙන බිංදුව වෙනකල් ලියනවා. දස ස්ථානය බිංදුවෙන් පටන් අරගෙන අපි නමය වෙනකල් ලියනවා. හරිම ලේසියි. අපි දැන් බලමු දහවර චක්‍රය කොහොමද මතක තියාගන්නේ කියලා. කටපාඩමෙන් තොරව ඒක නම් හැමෝටම පුළුවන් නේද? ඒත් කමක් නැහැ. අපි බලමු. මෙන්න ලේසියි. 1 2 3 4 5 6 හත අට නමය අපි දැන් බලමු කොහොමද දාවරක් ලියන්නේ කියලා. මොකුත් නැහැ. මේ ලිව්වේ මම දස ස්ථාන ඉලක්කම. මෙන්න මම එක ස්ථානයට බිංදු දාගෙන යනවා. බලන්න බිංදුව 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 බලන්න දරුවනේ මේ ලියලා තියෙන්නේ දහවරක් එක 10යි දහවරක් දෙක 20යි දහවරක් තුන 30යි දහවරක් හතර 40යි දහවරක් පහ 50යි දහවරක් හය 60යි දහවරක් හත 70යි දහවරක් අට 80යි දහවරක් නවය 90යි එකේ අගට බිංදුවයි දෙකේ අගට බිංදුවයි තුනේ අගට බිංදුවයි හතරේ අගට බිංදුවයි පහේ අගට බිංදුවයි හයේ අගට බිංදුවයි හතේ අගට බිංදුවයි අටේ අගට බිංදුවයි නවයේ අගට බිංදුවයි දහවරක් ලැබේ. අන්න දහවරක් හරිම ලේසි. දහවරක් නවය නම් නවයේ අගට බිංදුවක් දැම්මා නුවන්. හරිම ලේසි දහවරක්. බලමු දැන් පහසුවෙන් මේ 11 සරක් මතක තියාගන්නේ කොහොමද කියලා. මේක හරිම ලේසි. 11 සරක්නේ පටන් ගන්න එකේ. 1 2 3 4 5 6 7 8 9 දැන් ආයෙමත් ඒ වගේම 1 2 3 4 5 6 7 8 9 දැන් බලන්න මේ ලැබිලා තියෙන්නේ කී වරක්ද කියලා. 11 වරක් 1 11යි 11 වරක් 2 22යි 11 වරක් 3 33යි 11 වරක් 4 44යි 11 වරක් 5 55යි 11 වරක් 6 66යි 11 වරක් 7 77යි 11 වරක් 8 88යි 11 වරක් 9 99යි 9 ඩබල් 8 ඩබල් 7 ඩබල් 6 ඩබල් 5 ඩබල් 4 ඩබල් 3 ඩබල් 2 ඩබල් 1 ඩබල් මේක දීර්ඝව කරන්නත් පුළුවන් පහලට ක්‍රමයේ ඉගෙන ගන්න. දැන් අපි බලමු 12 වරක් කොහොමද පහසුවෙන්ම කටපාඩම් කරන්නේ නැතුව මතක තියාගන්නේ. හරිම ලේසි ක්‍රමයක් තියෙනවා. මෙන්න අපි 12 වරක් මතක තියාගන්න විදිය. අපි මෙන්න මෙහෙම වැඩක් කරමු. මෙන්න බලන්න. 2 4 6 8 ඉතනින් පස්සේ මම යාව දෙකට කඩනවා.
බිංදුව දෙක හතර හය අට ඔන්න දැන් ඒ එක ස්ථානයේ ලියුවේ දස ස්ථානයේ ලියන්නයි යන්නේ 1 2 3 4 මෙතනින් වෙන් කළානේ 5 ලියන්නේ නැහැ 6 7 8 9 10 දැන් බලන්න දොළොස් වරක් චක්‍රය ඇවිල්ලාද කියලා දොළොස් වරක් 1 12 දොළොස් වරක් 2 24 දොළොස් වරක් 3 36 දොළොස් වරක් 4 48 බලමු දැන් දොළොස් වරක් 5 දොළොස් වරක් 5 60 දොළොස් වරක් 6 72 දොළොස් වරක් 7 84 දොළොස් වරක් 8 96 දොළොස් වරක් 9 108 මෙන්න නැවතත් ලියපු විදිය 2 4 6 8 නැවතත් කඩලා බිංදුව 2 4 6 8 දැන් අපි ඒ ලිව්වේ එක ස්ථානයේ දස ස්ථානයේ ලියනවා 1 2 3 4 මෙතනින් කැඩුවා අන්න පහ ලියන්නේ 6 7 8 9 10 ඔන්න 12 වරක් මේ 12 වරක් ලබා ගන්න තවත් පහසු ක්‍රමයක් තියෙනවා අපි හිතමුකෝ අපිට ඕන 12 වරක් 1 කියලා 1 දෙගුණය ලියනවා එක ස්ථානයේ 1 දෙගුණය 2යි 1 ලියනවා ඉස්සරහින් 12යි අපි බලමු මේ විදිහට 12 වරක් 4 4 දෙගුණය 8යි අන්න 8 ලියනවා එක ස්ථානයට 4 ලියනවා දස ස්ථානයට බලන්න 12 වරක් 4 48යිද කියලා අපි දැන් ගනිමුකෝ 12 වරක් 5 බලන්න මේක පුළුවන්ද කියලා 5 දෙගුණය 10යි 10 අපි බිංදුව තමයි එක ස්ථානයට ලියන්නේ 1 දස ස්ථානයේ තියෙන්නේ දැන් දස ස්ථානයේ 5යිනේ 5යි මේකයි 6යි අන්න බලන්න උත්තරේ හැටේනවද කියලා දොළොස් වරක් 5යටයි නේද අපි බලමු දොළොස් වරක් 9 9 වරක් 2 18යි 18න් 8 ලියලා 1 දස ස්ථානයට ගිනව 9යි 9යි මේකයි 10යි අන්න පුතේ මෙතෙන්ට අපි 10 ලියනවා බලන්න 12 වරක් 9 108යිද කියලා ඔන්න පුතේ 12 වරක් ලබා ගන්න තවත් පහසු ක්‍රමයක් ඉතින් දරුවනේ ගණිතය කියන්නේ හරි අපූර්ව විෂයක් මේව මතක තියාගන්න හරි පහසු ක්‍රම තියෙනවා ඉතින් දරුවනේ මේ වගේ ලේසියෙන් ගණිතය ඉගෙන ගන්න එකතු වෙන්න සුසන් තිරුගල් බණ්ඩාර මැත් සමග අපි තවත් දවසක තවත් ගණිත උපක්‍රමයක් සමග හමු වෙමු එතකන් ඔයාලා හැමෝටම සුබ දවසක් ආයුබෝවන්.